මොහන් පීරිස් මහත්තයා රැක ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ සමහර උදවිය විශාල උත්සාහයක් ගන්නවා. අපිට තියෙන මොහන් පීරිස් මහත්තයා වගේ මහත්තයෙක් රැක ගැනීම නෙමෙයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. අපේ තුනා මාස සම්පත ලෝකෙ වෙළඳ පොළවල් වලට ගන්නෙ නෑ. මොකද යුරෝපාවල අපිට තහංචියක් පනවලා තියෙනවා. මේ නිසා යුරෝප සංගමයේ සමග පසුගිය දවස්වල සාකච්ඡාවක් පැවැත්තා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් දීවර පනතේ සංශෝධනයක් රටේ නීතිය වෙනසක් කරන්නට ලදී. ඒ නීතිය වෙනස කරන්නට ගිය සිකුරාදා පාර්ලිමේන්තුවට සංශෝධන පනත ඉදිරිපත් කළා. එදා දවස මුලින්ම සටන් කරේ මොහන් පීරිස් ආරක්ෂා කරගැනීම සඳහා. ඉතින් මොහන් පීරිස් ආරක්ෂා කරගන්නවද රටේ විදේශ විනිමයන එක ආරක්ෂා කරගන්නවද දීවර ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල් වල ආර්ථිකය ශක්තිමත් කරලා ඔවුන් ආරක්ෂා කරනවද කියන එක තමයි මූලිකව අපට බලන්න තිබුණේ.